රස්විඳින ජීවිතය රස්විඳින ජීවිතයේ සුන්දර බිරිඳ වැඩසටහනින් තවත් විශේෂ වූ සුන්දර බිරිඳක් සමග කතා බහ කිරීමට මම සූදානම්. අපි බලමු ඒ සුන්දර බිරිඳගේ ජීවිතයේ සලකුණ දෙක. සාහිත්‍යයේ මීරවිඳ සුවහසක් හදවත්හි ගැඹුරුම තැන ස්පර්ශ කළ ඔහු උපත ලබන්නේ 1926 ජුනි මාස 27 වනදා සියනෑ පුරවරේ කැන්නිමහර ග්‍රාමයේදී. ජීවිතය සහ සමාජය පිළිබඳව ගැඹුරු ජීවන දර්ශනයන් රාශියක් ඔහුගේ සෑම නිර්මාණයකම පායි අන්තර්ගතව තිබුණා. චරිත තුනක්, පුංචි රාළගේ මරණය, රාජපක්ෂ වලව්ව, වජිර පප්පත, පරාජිතයෝ ආදී විශිෂ්ට කණී නවකතා සහ කෙටිකතා රාශියක් ඔහු අතින් ලියුණා. සිංහල සාහිත්‍ය කලාව තුළ සදා නොමැකෙන මුත්‍රාගත නාමයක් වූ මිනිස් කමින් හෙබි මේ අපූර්ව මිනිසා කළු ආර්චිකමගේ ජයතිලක නොහොත් කේ ජයතිලකයන්ය. මේ මහා යුග පුරුෂයාගේ ජීවිතයම ආදරයෙන් පුරවාලු ඇය සිය ජීවිතය දිගේ යලිත් ඇවිද යන්නට සූදානම්. මේ අද අපේ සුන්දර බිරිඳ. ආයිබුවන් මිත්‍රයනි. ආයිබුවන්. මුහුණ දැක්කහම කවුරුත් අඳුරන. විස්තර තව ටිකකින් කතා කරනවා. මිත්‍රයනි. දැන්. සිංහල බස පෝෂණය කිරීමට මහඟු සේවයක් කළ අපේ මහා ලේකම නවකතාකරු කේ ජයතිලක ශූරින්ගේ සුන්දර බිරිඳ සුමනා ජයතිලක මැතිණියනි, අපට ඉතාමත්ම සතුටුයි ඔබ අප සමග මේ වැඩසටහනට සම්බන්ධ වීම පිළිබඳව. බොහොමත්ම ස්තුතියි. ඔබ දවසකින් හම්බුනේ උගක් කාලෙකින් හම්බුනේ. ඒ ඔබතුමිය මට හම්බු වෙන්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේදී. පොඩිත් එක් හැටියට හම්බ වෙනවා. එතකොට තාමත් ඔබ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සේවය කරනවා. ඇත්තටම මේක මහගෙදර අපේ. තාමත් හෙවන දෙනවා, පිහිට වෙනවා, මාව රකින්නවා, මමත් රැකිනවා. මම තාම ඉතින්ද යනවා. මැතිණියනි, මට කවි කියන්න බෑ. මට ගීත කියන්නත් බෑ. මෙන්න මේක. හැබැයි මේක කියන්නම ඕන. ලොව ගන දුර දුකරන්න ගුණ නුවණට මග පෙනෙන්න පුංචි අයට දැනුම දෙන්න හඳ මාමට සවන් දෙන්න. හරි ලස්සනට කිව්වනේ. මිල්ටන් පෙරේරා ඒ පුතා වගේම කිව්වනේ. මිල්ටන් පෙරේරා ශූරින් ගායනා කරපු සුමනා ජයතිලක මැතිණිය තමන්ගේ හඳ මාමා ගුවන්විදුලි වැඩසටහනට ලියපු ගීතයෙන් කොටසක් මේ. තේමා ගීතය. හඳ මාමා වැඩසටහන දැනට මේ වසර වෙනකොට මැතිණියනි අවුරුදු කීයක් පරණද? මේ දෙසැම්බර් මාසේ 14 වෙනිදාට අවුරුදු 53ක් සම්පූර්ණ වෙනවා. මේක ශ්‍රී ලංකාවේ වාර්තාවක්. ගුවන්විදුලි වැඩසටහන වල වාර්තාවක් ලෝකයේ දෙවැනි වාර්තාව. දෙවැනි වැඩසටහන හැටියට දීර්ඝ කාලයක් එක්කෙනෙක් කරගෙන ගිය වැඩසටහනක් හැටියට මේ වෙනකොටත් වාර්තා වෙලා තියෙනවා. සුමන නැන්දා. ඔව්, කාගෙත් ආදරණීය සුමන නැන්දා. ඔබතුමිය තමයි
ගුවන් විදුලියේ කතා කිරීමේදී ගෞරව කෙනෙක්ට ගෞරව කරලා කතා කරන්නේ වැඩිහිටියන්ට ගෞරව කරනන්ද මේ කතා බහ කරන්නේ වතන ලෑස්ති කරේ සූදානම් කරේ නැන්ද මාමා ඔබට මේ දන්නේ සුමන නැන්ද කියලා හඳ මාමා වැඩසටහන නොදන්නා කෙනෙක් නැහැ නමුත් සමහර විට අද ඉන්න යම් යම් තරුණ කොටස් නොදන්නන්න පුළුවන් මොකද හේතුව අදට ගුවන් විදුලි වැඩසටහන් වල රටාව හුඟක් වෙනස් වෙලා දැනුම අඩුයි විනෝදේ වැඩි නමුත් හඳ මාමා වැඩසටහනේ දැනුමත් සමග දරුවන්ට විනෝදයක් තියෙනවා හරි ඔබ හරි ගුණාත්මක බවක් තියෙන්න ඕනේ වැඩසටහනක් වුණත් විශේෂයෙන් දරුවන්ට කතා බහ කරනකොට සතුට විනෝදය සංගීතය සතුට නැටුම ඔක්කොම තියෙනවත් එක්කම ඒ තුලින් හීන් නූලේ දිවෙන්න ඕනේ කිසියම් ගුණාත්මක බවක් දරුවන්ගේ හිතවලට මැතිනි දැන් මට කියන්න අද අපේ කතානායක කේ ජයතිලක ශූරින්ගේ සුන්දර බිරිඳ හැටියට ඔබතුමිය ගැන පොඩ්ඩක් මට කියන්න අපේ ජනතාවට ඉස්සෙල්ලම මට ජයතිලක මහත්මයා මුණ ගැහුණේ නාගදීපේ වන්දනාවක් ගියා අපේ මම මියුසියස් පුහුණු වීමේ පාඨශාලාව ඉගෙන ගත්තේ ඒ තියෙනවා අභ්‍යාස ආයතනයක් ඒ අභ්‍යාස ආයතනයේ ගුරු මණ්ඩලයත් එක්ක මටත් මගේ මියුසියස් එකේ ඉගෙන ගත්ත තමයි ළමයි 4 දිනකටත් 5 දිනකට අවස්ථාව ලැබුණා නාගදීපේ යන්න අර කණ්ඩායමත් එක්කලා විනෝදකාරිකාව ඔව් විනෝදයයි වඳින්නයි බලන්නයි ඔක්කොටම එතකොට උපන්නේ කොහෙද ඔබගේ දෙමව්පිය පවුලේ ඉස්තර ටික ඉස්සෙල්ලා මං කියලා ඉන්නංගෝ ජයතිලක මහත්තයා ඉතින් මේ චාරිකාව ගිහිල්ලා ඒකට අර මේ කණ්ඩායමත් එක්ක අභ්‍යාස ආයතනයේ වැඩිහිටි කණ්ඩායමත් එක්ක ඒ ගුරුවරු ඇවිල්ලා හිටියා තරුණ 3-4 දෙනෙක් ඒ එක තරුණිත් තමයි ජයතිලක මහත්තයා ඉතින් අපි ගෑනු ළමයි 5 දෙනෙක් ඉන්නවා මේ මියුසියස් එකේ ළමයි අර කට්ටියත් එනවා ඉතින් එක බස් එකේ යනවා අපි ගෑනු ළමයි ටික තමයි සින්දු කී කී කෑ ගහ යන්නේ බස් එකේ පිටිපස්සේ දැස්සට පස්සේ නාගදීපේදී අපිව පොඩ්ඩක් ඇවිදින්න යන්න ඉඩ හම්බුණා මට ගෙනලා දුන්නා මේ අර එක එක්කෙනාට එක එක ජාති ගෙනින් ගෙනින් දෙන ඔය තල මේවා හකිතුල් හකුරු මේ අර හකුරු ඔව් මේ මොකද්ද තල් හකුරු කොට්ට කෙලෙඟුවා මට මේ ග්‍රේප්ස් ටිකක් දාලා ගෙනල්ලා දුන්නා මේ ජයතිලක මහත්තයා. යාපනයේ මිටි. යාපනයේදීම මිටි කියන කොහෙදද මන් දා කොහෙදව දැන් ඉතින් අවුරුදු 1952 විතර ඔය. යාපනයේ කියන ඔය කාලේ යාපනයේ මිටි තිබ්බේ හරි. එහෙ වෙන්නේ නැති. යාපනයේ මිටි කියලා තිබ්බේ ඔය. ඉතින් දෙන දුන්නා ඉතින් මම බොහොම ස්තුතියි කියලා ගත්තා. ඊට පස්සේ බස් එකට ඇවිල්ලා අපි කෑවා එච්චරයි. ඊට පස්සේ වැඩි කතාවක් මුකුත් නැහැ. නමුත් ඉස්කෝලේ ඉවරුණෙන් පස්සේ ආවට පස්සේ සතිගානකට පස්සේ මගේ ප්‍රධාන මේ ප්‍රධානාචාර්යතුමියට ලිපියක් එවලා තිබුණා මේ ගැහැණු දරුවා පිළිබඳව ගැහැණු ළමයා පිළිබඳව මම බලාපොරොත්තුවක් තියෙනවා එයාගේ දෙමාපියෝ පිළිබඳව මට හම්බෙන්න ඕනේ කියලා. එතකොට ජයතිගල මහත්මයාගේ වයස කීයක් විතරද? 25 27ක් විතර ඇති. ඉතින් ඒ පාර තාත්තට එන්න කියලා එන්න ඇරු එව්වා මාතේ අන්න තාත්තට එන්න කිව්වයි ප්‍රින්සිපල් කිව්වා. දැන් ජයතිලක මහත්තයා මේ මෙහිම මගේ අදහසක් තියෙනවා කියලා කියන්නේ ඔබගේ මුල් ගුරුතුමියට. මට නෙමෙයි ලියුමේ ලියලා තියෙනවා එතුමියට මං ගැන කැමති මේ පිළිබඳව දෙමාපියොත් එක්ක කතා කරන්න සූදානම් කරන්න. ඉතින් ඒක මට කිව්වේ නෑ මම ඉගෙන ගන්න ළමයෙක් ඉස්කෝලේ යන මං එතකොට ජේෂ්ඨ පන්ති ඉගෙන ගන්නේ. තාත්තට එන්න කිව්වා තාත්තා ගියා තාත්තට මේ කියලා තියෙනවා මෙහෙම ලියුමක් දීලා හොඳ කෙනෙක් බව පේනවා. ඒ හින්න මේ ගැන හොයලා බලන්න මේක මේ මට එතකොට කියන්නේ පුණ්‍යවතී කියලා. පුණ්‍යවතී. ගෙදරට කියන නම? නැහැ සාමාන්‍යයෙන් මගේ දිගටම පාවිච්චි කරේ පුණ්‍යවතී කියලා. මේ මගේ විභාගෙට යන්න ජේෂ්ඨ විභාගෙට යන්න ඇප්ලිකේෂන් දාන්න තමයි උපවන සහතිකයේ තියෙන නම සුමනා නම තිබුණේ. සුමනාවතී කියලා පාවිච්චි කරන්න ගත්තේ. එතකල් පාවිච්චි කරේ පුණ්‍යවතී කියලා. මම හුඟක් ළමයි දන්නේ අර මගේ මුල් ගුරුතුමිය එහෙමත් දන්නේ ඒ නමින් පුණ්‍යවතී. පුණ්‍යවතී. ඉතින් මේක පුණ්‍යවතීට කියන්න ඕනේ නැහැ කියලා තාත්තට දීලා තිබුණා. තාත්තගේ සාක්කුවේ මේක තිබිලා මල්ලිට හවු වෙලා මල්ලි මේක බලලා සද්ද නැතුව හිටියා. හදිස්සිය දවසක මම ඉස්කෝලේ ගිහින් ඉවර වෙලා ගෙදර ඉන්නකොට කෙනෙක් යනවා අපේ ගේ ළඟින් හදිස්සියේ එතෙන්දී ඇහුවා මේ පැත්ත කියලා නමක් කාගේද කියලා ඇහුවා ඉන්නවද කියලා බැංකුවේ වැඩ කරන කෙනෙක් අපි දන්නේ නැහැ
එහෙම කෙනෙක් ඉන්නවද කියලා අහලා බලන්න කියලා එතනින් ගියා. කවුද මේ අහන්නේ? ජයතිල මහත්තයා. ඇවිල්ලා. ඊට පස්සේ මේ ওই විදිහට ඇවිල්ලා තමයි ගෙදරට සේන්දුනේ. ඔව්. එයා ඇවිල්ලා මේ ගෙදර ඒක ගැන කතා කරලා සාමාන්‍යයෙන් එයාගේ වැඩ කටයුතු මොනවාද? එතකොට එයාට තිබුණා ලන්ඩන් විද්‍යාලය කියලා විද්‍යාලයක් තැපල් මාර්ගික මේ විස්තරේ කිව්වා. මල්ලි මේක අහගෙන ඉඳලා තාත්තට කිව්වා තාත්තේ ඔය කියපු ඇඩ්‍රස් එක තියෙන්නේ ওই මහත්තයාගේ තමයි කියලා. මල්ලි බලලා තිබුණා ලියුම. ලියුම. එතකොට ඒකෙන් සංසන්දනය කරගත්තා මේ ඇවිල්ලා හොයන්නේ මෙයා තමයි කියලා. ඔන්න ඔහොමයි ජයතිලක මහත්මයා මෙතෙන්ට ආවේ. ආවේ. ඊට පස්සේ තාත්තා හැව්වා මේ මේ උඹ ගැනයි මේ අහලා තියෙන්නේ. උඹ කැමතිද මේකට? තාත්තා කැමති නම් මං කැමති එච්චරයි. එහෙම තමයි ඔයාව හම්බුනේ. එහෙම තමයි අපේ කේ ජයතිලක චූරින්න ඔබතුමියට මුණ ගැසුනේ. මුණ ගැහි. එතකොට කැමැත්ත දෙනකොට යම් කිසි ආදරයක් හැඟීමක් හේ මැටිවල තිබ්බද? ඇත්ත වශයෙන්ම අර හිටපු තරුණයන් අතරින් බොහොම විනීතව බොහොම සංවරව හිටිය පුද්ගලයෙක් වගේ දැනුණා. ඉතින් මේ තරම් හොයාගෙන බලාගෙන මේ මේ මට කෙලින්ම කතා නොකර ක්‍රමානුකූලව ඒම නිසා මට හිතුණා මෙයා හුඟක් හොඳ කෙනෙක් වෙන්න ඇති කියලා. කෙනෙක් වෙන්න ඇති. ඒතකොට ඔබතුමීගේ වයස? එතකොට මම 17ක්. 17ක්. 17ක් 18ක් වගේ දෙනකොට වයස. වයස. එතකොට ඊට පස්සේ ඒ කතා කරලා තාත්තත් කැමති වුණා ඔබතුමියත් කැමති වුණා. කොච්චර කාලෙකින් මේ විවාහය සිද්ධ? දැන් එයාගේ දෙමාපියන්ට ආරංචි වුණාම අපිව බලන්න ඉන්න ඕනේ කියලා ඉතින් පොඩි පොඩි ගැප් එකක් තිබුණා. ඊට පස්සේ ඊට පස්සේ ඉතින් කොහොමෙන් හරි එයා ගිහින් ගෙදරට කියලා විස්තර කියලා කැමති වුණා. ඊට පස්සේ මගේ උත්සවයක් තිබුණා නගර සභාවේ ලොකු මේ දිනමින කුසලාන දෙන තරඟයක් තිබුණා පද්‍ය ගායනා තරඟයක්. ඒ පද්‍ය ගායනා තරඟේ මම තමයි ජයග්‍රාහිකාව වුණේ. මොන වසරේද? ඒ 53. 53. ඒ වසරේ මම ජයග්‍රහණය ගත්තා. ඒ කුසලාන මට ලැබුණා. ඔක්කොගෙම ඉතින් ප්‍රශංසා මැද්දි මම ගියේ මේක බලන්න ජයතිලක මහත්තයා ඇවිල්ලා තිබුණා. මේකත් ගෙදරට කියලා තිබුණා. ඒකෙන් පස්සේ ඉක්මන් වුණා විවාහය. ඉතින් ඉක්මන් කරලා මේ කතා කරලා තිබුණා. ඉතින් ඒ අනුව 53 මැයි මාසේ 24 වෙනිදා අපේ විවාහය තිබුණා කොළඹ YMB තරුණ බෞද්ධ සමිති ශාලාවේ ශාලාවේදී. ඊට කලින් ඒ අවුරුද්දේ පෙබරවාරි මාසේ 5 වෙනිදා අපේ විවාහය රෙජිස්ටර් කරා. ඔන්න ඔහොමයි හමුනේ. අපි ගියේ එකට. මැතිනි දැන් විවාහ වුණා. විවාහ වෙන කාලේ වෙනකොට කේ ජයතිලක තරුණ මහත්මයා ජනප්‍රිය චරිතයක්ද ලේඛන කලාවේ සාහිත්‍ය කලාවේ ලියන්න ගත්තේ ඒ විවාහයෙන් පස්සේ. පළමුවෙනි මරට කලින් ලියලා තිබිච්ච එකක් පස්සේ කාලෙදි මුද්‍රණය කළා වියෝදසුන කියලා. ඒ මුල්ම කාලේ ඒ තරුණ කාලේ ලියුකේ ලියපු එක. මොකක් හරි පොඩි සම්බන්ධයක් තිබිච්ච එකක් මතක් වෙලා ලියපු එක. ඒක හොයන්න ගියේ නෑ මම. ඒක හොයන්න ගියේ අවශ්‍ය නෑ. අවශ්‍ය නෑ. පළවෙනි පොත තමයි ලියපු පරාජිතයෝ. පරාජිතයෝ කියන නම කතාව ලියපුවා. දැන් මෙතනදී අපි ගීතයක් අහමු. මනක් නොනේ අයිනු මමත් ජීවිතයට සුවද සලම එනමුදු සිපගන්නට තහනම් වෙලක් නොනේ අයිනු මමත් ජීවිතයට සිසිල ඉසින ගන්නට තහනම් වෙලක් නොනේ
අයිනුම මට ජීවිතයට සිසිල ඉසින දියදෝතක් ඔන්නට දහනම් සහන් ගීතිකාවක් සේ ජීවිතයේ ගෙමියුවද ඒගීයේ සොඳුරු අදන් මුමුණනු කෙලෙසින් යන් මලක් නොනේ ඇයි නුඹ මට ජීවිතයට සුවද සලන එනමුදු සිපගන්නට තහනම් වෙලක්මුණේ අයිනුඹ මට ජීවිතයට සිසිල ඉසින දියදෝතක් ඔන්නට තහනම් බස පෝෂණය කිරීමට මහත් සේවයක් කළ අදටත් ඒ සේවය මහා දැවැන්ත ලෙස ඉටු කරන මහා ගත්කරු කේ ජයතිලක ශූරීන්ගේ සුන්දර බිරිඳ සුමනා ජයතිලක මැතිනියනි. මැතිනිය, දැන් අපි කලින් කතා කරා ඔබ දෙබලගේ විවාහය සිද්ධ වුණ තැනට. ඊට පස්සේ අලුත් තරුණ යුවල පදිංචිට යනවා ඇනෙක්ස් එකක් කුලියට අරන් නාවලට. එතන ඉඳන් කොහොමද පටන් ගත්තේ? ඉතින් එතන ඉඳලා කියන්න තියෙන්නේ එයාගේ ජීවිතේ බොහොම චාම්. එතන ඉඳලා මේ කාර්යාලය හැටියට පාවිච්චි කරේ උසාවිය ළඟ මේ තිබුණ එයාටම ගත්ත එයාගේම සින්නක්කර තැනක්. එතන තමයි ලන්ඩන් විද්‍යාලය තිබුණේ. නමුත් එයා එතන ඉඳගෙන ඒ කටයුත්ත කරමින් තමයි ලිවීම ආරම්භ කළේ. වැඩිපුර ලියන්නේ නැහැ ගෙදර, ලියන්නේ ඒ කන්තෝරුවේ ඉඳගෙන. ලියන කියන ඒම ඒ ක්‍රමෙන් දියුණු වෙන්න පටන් ගත්තා. මට මතකයි මුලින්ම ලියලා ඔය පරාජිතයෝ කටු සහ මල් පොත් දෙක ඒ කාලේ තිබුණ සමන් මුද්‍රණාලය කියලා මුද්‍රණාලය. ඔව්. එතෙන්ට ගිහිල්ලා දුන්නාම මේක බාරගත්තේ නැහැ. හිතට හරි අමාරුයි. ආපහු ඇවිල්ලා කොහොමෙන් හරි මෙයා පුද්ගලිකව ගැහුවා පොත. එතකොට ඒක නැවත එහෙන් ඉල්ලුවා. ඊට පස්සේ ඒවයින් අධෛර්යමත් වුණේ නැහැ, ලියන්න ගත්තා. මේව ලියනවයි කියලා විශේෂයක් ගෙදරට පෙන්වෙත් නැහැ. ඔය අතරේ අපිට දැන් දරුවෙක් ලැබෙන්නත් ඉන්නවා, පළවෙනි දරුවා. ඒ දරුවා ලැබුණා දැන් මේ 54 මේ විවාහ වුණේ 55 පෙබරවාරි වෙනකොට ඒ පුතා හම්බුණා. එතකොට ඒ පළවෙනි පුතා, එතකොට ඒ හම්බුනේ ඒ ගෙදරදී නාවලදී. ඉතින් ඔය ඉන්න අතරේ සිංහල අලුත් අවුරුද්දක් දවසේදී එහි කන්තෝරුව එහි උසාවිය ළඟ තියෙන මේ ලන්ඩන් විද්‍යාලයේ වහලා මේ ගෙදර ඇවිල්ලා ඉඳිද්දී ඒ 12 රෑ හුරු බින්දා ඒ ලන්ඩන් විද්‍යාලය. ඉතින් ඒක ඇතුලේ තිබුණ අර රෝනියෝ මැෂින්, බයිසිකල් එහෙම ඔක්කොම හොරු අරන් ගිහිල්ලා. ඉතින් මේක නිසා මේ අපි උසාවිය ළඟ තියෙන සාංචාරච්චි ගාවත්තේ ගෙයක් එතෙන්ට කුලියට අරගෙන මෙහෙන් එහාට ගියා. නාවලින් ගියා සාංචාර්ති වත්තට. ඉතින් එතෙන්ට ගිහිල්ලා එයා ලියන කියන ඒවා තමයි කරන්නේ. මම ගෙදර. මම ඉතින් ගෙදර ඉන්නකොට මම තරුණකට අවුරුදු 20ක් 21ක් වෙලා. ඉතින් මගේ දක්ෂතාවත් දන්නවා. ඒ නිසා මාව සම්බන්ධ කෙරුවා මේ සරච්චන්ද්‍ර මහත්මයාගේ, ගලප්පති මහත්තයාගේ, වැලිකල මහත්තයාගේ නාට්‍යවලට. සාමාන්‍යයෙන් වෙන දෙයක් තමයි තරුණ බිරිඳක් ගෙනියලා මේ කලාවට මෙන්න මේක කරන්න කියලා සාමාන්‍ය ස්වාමි පුරුෂයන් කරනවා අඩුයි. නමුත් ජයතිලක මහත්මයා තේරුම් ගත්තා ඔබතුමියේ හැකියාවල්. මේ ගෙදර ඉන්නවට වැඩිය ඔබතුමියගේ හැකියාවලින් තවත් සේවයක් කරන්න පුළුවන්. අන්න ඒකයි මං හිතනවා. එතෙන්දී එතුමා
මට විතරක් නෙමේ සමස්ත කාන්තා පරපුරටම ඒ වගේම සමස්ත පිරිමි සංහතියටම හොඳ පණිවිඩයකුත් කිව්වා. මොකද්ද තමුන්ගේ බිරිඳ යම් කිසි දක්ෂතාවයක් තියෙනවා නම් ඇයගේ ඒ දක්ෂතාවයට ඉඩකඩ ලබා දීම වැදගත් වටිනා පුද්ගලයෙකුගේ ස්වාමි පුරුෂයෙකුගේ වටිනා යුතුකමක් කියන පණිවිඩයක් මම හිතනවා එතෙන් දිත්තේ කියලා. ඇයි බොහෝ පුරුෂ පක්ෂයට පිරිමින්ට ස්වාමි පුරුෂයන්ට තමන්ගේ භාර්යාවගේ දක්ෂකම් තේරුම් අරගෙන ඒ දක්ෂකම් වලින් ප්‍රයෝජනෙ ගන්න අවස්ථාවක් ඇති කළ දෙන්න හිතෙන්නේ නැත්තේ? මම හිතනවා එතෙන්දී ස්වාමියා වගේම කාන්තාවටත් තියෙනවා යුතුයකම. මෙතෙන්දී බොහෝ විට පවුල් සංස්ථාව තුළ මේ දෙන්න දෙමහල්ල තුළ විශේෂයෙන්ම නාගරික පැලැන්තියේ සමාජ මේ වාතාවරණයේ බැඳෙන්නේ සැකය කියන දේ ඇති වෙන්න පුළුවන්. මේ සැකය කියන දේ බොහොම විවෘතව කතා කරලා කරුණු සාධක ඇතුව සාකච්ඡා කරලා ඒ මාර්ගයෙන් විසඳ ගන්නවා නම් මම හිතනවා නිවැරදි අවබෝධය දෙන්නටම ලබා ගන්න පුළුවන්. අනිත් එක කාන්තාවක් වුණොත් ඉවසීම කියන දේ තියෙන්නට ඕනෙමයි. මට ඔබතුමියගේ අපේ ජයතිලක ශූරින්ගේ දරුවෝ ගැන විස්තරයක් කියන්න. ඔව්. ඔය දරුවෝ 4 දෙනෙක්ගෙන් 3 දෙනෙක් ලැබුණා. ඒ බොහොම කිට්ටුව කිට්ටුව අවුරුද්දෙන් වගේ. අවුරුද්දෙන් 2 4 වෙනිය ලැබුණේ අවුරුදු 5කට පස්සේ. ඔය කාලය තුල තමයි මෙයා ලියන්න කියන්න යොමු වුණේ. එතකොට එයා ලියන්න කියන්න යොමු වුණා කියලා කවදාවත් මම ඒවට අවහිර කරන්න ගියේ නැහැ. ළමින්ගේ අධ්‍යාපන කටයුතු වලට උවමනා කරන පසුබිම මම සූදානම් කළා. නමුත් මම ඉතාම ගෞරවයෙන් එතුමාට කියනවා එතුමා කරපු උදාර කාරණයක් තමයි දරුවන්ගේ අධ්‍යාපනය ගැන මූලිකත්වය ගැන කටයුතු කරා. එතුමා පාසලට දරුවෝ අරන් ගියා. ගෙදර ගෙනාවා. විශේෂයෙන් ගෑනු ළමයි දෙන්නා ඒ ගෙනල්ලා ඒගොල්ලන්ට පොතපත හැන්දෑවට පාඩම් කරනවද නැද්ද කියන එක විතරයි අහන්නේ. බල කරන්නේ නැහැ. මේවා කරන්න මේ පාඩම් ඕගොල්ලෝ හොඳට ඉගෙන ගත්තොත් තමයි මේ මට මතකයි ලස්සන කතාවක් මේ එතුමා මේ ළමින්ට ආදර්ශය දුන්න හැටි අවුරුදු 6ක් 7ක් වගේ ගෑනු දරුවෝ දෙන්න මම ලස්සන්ට ගවුමක් මැහුවා. ගවුම් දෙකක් මැහුවා දෙන්නට එක් විදියට. මහලා මේ ලස්සනට වටේ මට මහන්න හොඳට පුළුවන්. මහන්න පුළුවන්. ලස්සනට ඇඳුම් දෙකක් මේ සමනලිය වටේ මහලා මේක අඳලා මේ දෙන්නට තාත්තගෙන් අහන්න ලස්සනද කියලා. ඉතින් මේ දෙන්න තැඳගෙන බොහොම හැඩ ගිහිල්ලා පෙන්නවා තාත්තට තාත්ති ලස්සනද කියලා. ලස්සන නම් තමයි. මම කැමති ඕගොල් හොඳට ඉගෙනගෙන හොඳට පාස් වෙලා ඉහළින් පාස් වෙලා ඇවිල්ලා මම පාස් වුණා කියලා ලස්සනද කියලා අහනනම් මම වැඩි කැමති කියලා කිව්වා. මම හිතන්නේ දෙන්න පුළුවන් ලොකුම ආදර්ශය මඟ පෙන්වීම ඒකයි කියලා. ඉතින් ඔන්න ඔය වගේ උදාර ගති එතුමා ළඟ තිබුණා. ලියනමයි කියලා කවදාවත් මම එතුමා ලියන දේවල් වලට බලපෑම් කරන්න ගියේ නැහැ. ඒ නිසාම තමයි අපේ ඔබ ඇහුවා දරුවෝ 4 දෙනා. අතපසෙන්ම ලොකු පුතා සිවිල් සේවය සමර්ථ වුණා. නමුත් ඒ පුතා කැමති වුණේ නැහැ රජයේ සේවයක් ඇත්තට ගිහිල්ලා පෑයට වැඩ කරලා එන්න ඒ විදිහට. එයාට ඕනිකම තිබුණා පරිසරයට සම්බන්ධ වෙන්න. පරිසරය ගැන හරි ලොකු වැල්මක් කැමැත්තක් තිබුණා. එයා මේ ඕස්ට්‍රේලියාවේ හෝබාට් යුනිවර්සිටි එකටින් ගත්තා මේ මාස්ටර් මේ උපාධිය ලබා ගත්තා ඒ පිළිබඳව. ඊට පස්සේ ඇවිල්ලා එයාගෙම දැන් මේ වෙනකොට එයාගෙම පරිසරය හා සම්බන්ධ විශාල විශේෂ ආයතනයක් පවත්වාගෙන යනවා. එතකොට ලොකු පුතා දැක්කද ජයතිල මහත්තයා ගමේ පරිසරයේ ජීවත් වුණා? ඕ ඇත්ත වශයෙන්ම ළමයි 4 දෙනත් එක්කම අපි යනවා මාසෙකට දවස් දෙකක් මේ සුමානෙකට දවසක් බොහොම හරි යනවාමයි. මාසෙකට දවස් දෙකක් තුනක් ගමේ යනවාමයි. අවුරුදු කාලෙට අවුරුද්දට ඒ අවුරුදු සිරිතිරිත් අර පැදුරේ ඉඳගෙන ඔක්කොමල්ල ඒ විදිය පවත්වනවාමයි. ඒ කටයුතු වලට බොහොම ඉහලින් සැලකුවා. ඉතින් ඒකම ඊළඟ දුව මේ PhD එක කරා උපාධිය ලැබුවා එංගලන්තේ බර්මිංහැම් යුනිවර්සිටි එකේ. 3 වෙනි දුව කිෂිනොම් යුනිවර්සිටි එකෙන් ලබා ගත්තා. එයා නම් දැනට රස්සව කරන්නේ නැහැ. එයා දැනට එයාගේ මහත්මියත් ඇත්ත වශයෙන්ම මේ ඒ පැත්තටම යොමු වෙච්ච කෙනෙක් පරිසරයට. පොඩි පුතා චාටර්ඩ් ආකිටෙක් කෙනෙක් මේ වාස්තු විද්‍යාඥයෙක්. එයා දැන්
ඇමරිකාවේ ඉන්නවා ඉගෙන ගන්න. යාගෙන වුණත් ඒ අංශයෙන්ම ගිහිල්ලා ඒගොල්ලෝ ඇත්ත වශයෙන්ම සතුටින් නමුත් එයා එහි කොච්චර සතුටක් තිබුණත් එයා කැමති ලංකාවට ඇවිල්ලා ජීවත් වෙන්න ඕනේ කියලා කියන්න. ඉතින් මේ විදිහට ලබාගෙන ඉන්න ඒ හතර දෙනාගෙම සම්බන්ධ වෙච්ච හතර දෙනාත් ඇත්ත වශයෙන්ම සමාජයට යම්කිසි මෙහෙවරක් කරන්න පුළුවන් හොඳට ඉගෙනගත්ත හොඳට හැදියාවක් තියෙන හොඳ දරුවෝ හතර දෙනෙක්. ඉතින් මට දරුවෝ හතර දෙනෙක් නෙමෙයි මට දරුවෝ අට දෙනෙක් ඉන්නවා කියලා තමයි මම සතුටු වෙන්නේ. උඹයි මැටිතුමයි දෙන්නම අපි සතුටු වෙන්නේ. අද තමන්ගේ දරුවෝ හතර දෙනා අම්මයි තාත්තයි වගේ රටට ලෝකෙට සේවය කරන තත්ත්වයට පත් වෙලා. මැතිණියනි අපි නැවතත් කතා කරමු. සුමනා ජයතිලක. අද අපේ සුන්දර බිරිඳ මහාගත්කරු කේ ජයතිලක ශූරීන්ගේ මැතිණියනි. දැන් ජයතිලක ශූරීන්ගේ නවකතා එනවා. ජනප්‍රියම නවකතා. මේ ජනප්‍රිය කියන්නේ ජනප්‍රියත්වයයි මේකේ තියෙන සාහිත්‍ය රසයයි මේකේ තියෙන කතා රසයයි එක ජනප්‍රිය වෙනවා චරිත තුනක් කියන නවකතාව. දැන් මේ චරිත තුනක් නවකතාව සමග ජයතිලක කේ ජයතිලක කියන ප්‍රතිරූපේ චරිතය රට අඳුර ගන්නවා. මේ කාලේ දැන් ඔබ විවාහයට ජීවිත පත් වුණන් පස්සේ තමයි මේ ඔක්කොම ලියවෙන්නේ. කොහොමද මේ වැඩ කටයුතු කිරීමේදී ඔබතුමියට අදහසක් එන්නේ නැද්ද? ඔබතුමියත් දක්ෂයි. මටත් ලියන්න පුළුවන්. ඔබතුමියත් ලියලා තියෙනවා. මටත් ලියන්න පුළුවන්. මමත් මේකට යොමු වෙන්න ඕනේ. ඉතින් එහෙම අදහසක් ආවේ නැද්ද? ඔක හුඟක් දෙනෙක් අහන කාරණයක්. මේ සිඩ්නි මම ලියන කෙනෙක් නෙමෙයි. ලියන්නේ මහත්තයා. එයාට ලියන්න ඇරියා. මම කතා කරන කෙනෙක්. මම කතා කරනවා. මම ලිව්වා පුංචි ළමයින්ට. පුංචි කතන්දර දෙක තුනක්. එච්චරයි මම ලිව්වේ. මොකද මම ලියන්න අත ගැහුවේ නෑ. ඔද ලියන කෙනාට ඒක නිදහසේ කරගෙන යන්න ඉඩ දෙන්න ඕනේ. අනිත් එක මම සමතත්වයේ හිතන කෙනෙක් නෙමෙයි. ස්වාමියා තමයි පවුලක ඉන්නකොට අපි ඒ ගරුත්වය දෙන්න ඕනේ. උගක් අයගේ පවුල් දැන් අද කනගාටුයි කියන්න. අද අපි අවංකව කතා කරනවා නම් සමාජය දිහා බලනකොට පවුල් කීයෙන් කී දෙනාද විවාහ වෙලා ඒ විවාහය දීර්ඝව කරගෙන යන්නේ. ඇහැවුවොත් කියනවා දෙක්කසාදෙට මේ දාලයි කියලා. කොයි තරම් කනගාටුදායකද ජීවිතයක කෙනෙක් විවාහ වෙන්නේ කොයි තරම් සුන්දර බලාපොරොත්තු ගොඩක් පොදි බැඳගෙනද. ඇයි මේක කඩාකප්පල් වෙන්නේ? එවැනි තැනකට යන්න ඉස්සෙල්ලා දෙපැත්තෙම අය හිතන්න ඕනේ අපි මේ යන්නේ ලෙහෙසි පහසු ගමනක් නෙමෙයි. දුෂ්කරතා තියෙනවා, සතුට තියෙනවා, ඒ සියල්ලක්ම මැද්දෙන් යන ගමනක්. මේ දිගටම අපි මුහුණ දෙන්න ඕනේ. අනිත් එක මම අර ඉස්සෙල්ලත් කිව්වා සැකය කියන එක. දැන් ස්වාමියා ඉන්න ක්ෂේත්‍රයේ සමහර විට සිනමා නළුවෙක් වෙන්න පුළුවන්. ඒ සිනමා නළුවට බොහෝ විට කාන්තාවන් ඇසුරු කරන්න වෙනවා. ආකර්ෂණය තියෙනවා. එතකොට ඒ නළුවගේ චරිතය තුළ යම් යම් හැඩ ගැසීම් වල වෙනසක් දකිනවා. ස්වා බිරිඳ ඒ දිහා වැරදි හැයින් බලන්න නරකයි. ඒක අවබෝධ කරලා දෙන්න ඕනේ. ඔයා මෙහෙම කරනකොට මට ටිකක් හිතට රිදෙනවා. ඒ වුණත් කමක් නැහැ. පරිස්සමින් ඒක ආදරෙන් කියන්න ඕනේ. ඒ මිසක් දෙන්න අඩදඹර වෙලා එතන විනාශ වෙන එක නෙමෙයි මං හිතන්නේ හරියන්නේ. ඔතන තමයි අපේ වරදින තැන. ඒ නිසා කොච්චර සතුටුද තමුන් දරුවෙක් දෙන්නෙක් හදාගෙන ඒ දරුවොත් එක්කලා ඉදිරි ගමන යන්න තියෙනවා නම් ඒක නේද අපේ ජීවිතයේ අපි කවදා හරි මැරෙන මිනිස්සු. මැරෙනකොට අපිට දරුවෙක් ඒ විදිහට හදලා සමාජයට අරින්න පුළුවන් නම් ඒක නේද අපි ලබන්න ඕනේ ලොකුම සතුට. හැමදාම සැප නැ දුක සැප දෙක දෝල්නේ වෙමින් යන්නේ. ඔබතුමියගේ විවාහ ජීවිතයේදී දුක් කම් කටළු බාධක කරදර වලට මුහුණ දීලා තියෙනවා. අපොයි ඕනේ තරම් තියෙනවා. සමහර ඒවා අපි දෙන්න අතරත් ඇති වෙනවා යම වෙලාවල. යම් යම් වෙලාවට මං කියන දෙයට එයා එකඟ නොවෙන වෙලාවල් තියෙනවා. එතකොට ඉතින් මං කල්පනා කරනවා ඉතින් එයා එකඟ වෙන්නේ නැත්තම් මම මොකටද මේකට කෑ ගහලා මම මිහඬව නිකන් ඉන්නවා කියලා. ඒක තමයි එතන හොඳම විසඳුම කියලා. මොකද මට වඩා බුද්ධිමතෙක් මේ අපිට ආදරේ දරුවන්ට ආදරේ වැරදියක් කරන්නේ නැහැ. එහෙම හිතාගත්තාම අරකට කරන්න ඉඩ දෙන්න පුළුවන්. මම ඔබතුමාට කියන්නම් ජයතිලක මහත්මිය යම් කිසි මුදලක් හම්බ කරා නම්
මම යමක් හම්බ කරා නම් අපි දෙන්න දෙන්නට දෙන්න එකතු වෙලා තමයි ගෙදර වියහියදම් කරේ. එයාගේ මුදල් වැඩි වශයෙන් ගෙදුවේ පොත්පත්වලට. පොත්පත් කෝටි ගානක වටින පොත්පත් තියෙනවා එකතු කරලා. ජීවිතේට එකතු කරේ නෑ ඉඩකඩන් ගේ දොර වයාන වාහන වෙන සම්පත් එකතු කරේ නෑ. මටත් ඒ වගේ දේවල් එකතු කරන්න අවශ්‍යතාවයක් තිබුණෙත් නෑ, මට ලැබුණෙත් නෑ. අපේ දරුවන්ට අපි හොඳට ඉගැන්නුවා. ඒ අය හොඳ සමාජයේ හොඳ තැන්වලට ගෙනිච්චා. එච්චරයි අපිට තියෙන ශක්තිය. ජයතිලක මහත්මයා අවුරුදු 5ක් වෙනවා දැන් අපි අතරින් නැති වෙලා. නමුත් එතුමා අවුරුදු 10කට කලින් විශාල වටිනා සේවයක් කරා. ඒ තමයි සියනෑ කෝරළේටම වටිනාම පුස්තකාලයක්. එතුමාගේ මේ වටිනා පොතපත ඇතුළත් කරලා එයාගේ මහගේ මහත්තයගෙන් පස්සේ තියෙන ලොකු පුතාට ලොකු පුතාගෙන් ඇහුවා මේක ලයිබ්‍රියක් කරොත් අනේ තාත්තේ කරන්න. ලොකු පුතා බොහොම කැමැත්තෙන් ඒ මේ පුස්තකාලයක් කරන්න ගී දුන්නා. එතකොට ඒ පුස්තකාලයක් කරා වගේම අදත් ලොකු පුතා තමයි මේකට අවශ්‍ය වියහියදම් දරලා මේ නඩත්තු කිරීමේ කටයුතු කරගෙන යන්නේ. ඒ පුස්තකාලයේ ජනතාවට පුදලා දැන් ළමයි 1500 ගානක් වැඩිහිටියෝ ළමයි ඔය ගුරුවරු මේ විශ්‍රාම ගිය අය පොතපත කියවන්න කැමති අය ඇවිල්ලා අදත් පරිහරණය කරනවා. ඒක ලබන්න පුළුවන් උපරිම සතුට. මාසිකට සැරයක් දෙකක් ගිහිල්ලා ඉඳගෙන ඒ පුස්තකාලයේ පුටුවක් තියෙනවා පැත්තක, ඔතෙන්ට වෙලා ඉඳගෙන ජයතිලක මහත්මයා බලාගෙන ඉන්නවා අර ළමයි ඇවිල්ලා පොත්පත් අරගෙන කියවගෙන යනකොට. ඒ ළමෙන්ගෙන් අහනවා මොකද්ද කියව පොත. මොකද ඒ පුස්තකාලයේ පොත් ඔක්කොම ජයතිලක මහත්මයා කියවලා තියෙනවා. ඉතින් අරගෙන අහලා ළමින්ට පොඩි ටිකක් විහිළුවක් කියලා ආදරයෙන් කතා කරලා තමයි ඒ වගේ වින්දනයක් තමයි එතුමා ලැබුවේ. එතුමා මුදල් හම්බ කරේ නෑ නෑ. ඒ හම්බ කරපු ලොකුම වාස්තුව තමයි සම්පත තමයි අද ඒ පුස්තකාලයේ තියෙන්නේ, දරුවන්ට දීලා තියෙන්නේ. ඇත්ත වශයෙන්ම මම අදත් වගේ සේවා කාලය තුළ යමක් ගන්නවා නම් උපයනවා නම් ඒ හැම එකකින්ම දැනටත් පෝෂණය කරන්නේ ඒ මේ පුස්තකාලය. ජයතිලක මහත්මයාගේ පොත්වලින් කෙටි කතා නව කතාවලින් 2%ක් විකිණෙනේවයින් දැනට අලෙවි වෙනේවයින් 2%ක් මුදල් දෙනවා හැම අවුරුද්දෙම පදනම ඒ මේ පවත්වාගෙන යන්න වියහියදම් වලට. ඒ තරම් කැපවීමෙන් දැනට මගේ තියෙන ලොකුම හිසේ බර තමයි පුස්තකාලය හොඳින් පවත්වාගෙන යන්නේ. දැන් ජයතිලක මහත්මයා ගේ පොත්පත්වල මුද්‍රණාලයේ ඒවල මුද්‍රණාලයක් නැහැ. මුද්‍රණාලයක් තිබ්බේ නැහැ. කිසිම මුද්‍රණාලයක් නැහැ. එතුමාට වික්‍රමසිංහ මහත්මයා මාර්ටින් වික්‍රමසිංහ මහත්මයා අඳගලා කිව්වා ජය මෙන්න මේක ගනින් මේ මුද්‍රණාලය අරගෙන කරමන් ඔබට පොත් ගන්නවා නේද? අනේ වික්‍රමසිංහ මහත්තයෝ මට බෑ මුදලාලි කෙනෙක් වෙන්න. මම මගේ කටයුත්ත මම නිහඬව කරගෙන යන්න ඕනේ. ඒක ප්‍රකාශන සමාගම කාගේ හරි තැනකින් තමයි අපි පොත් මුද්‍රණය කරවන්නේ. මේ හම්බ වෙන හැම විකිණිලා හම් වෙන මුදල් මට මං ඒවට හැමදාම හැම මාසෙම හම් වෙන මුදල දැන් එක පොතක් ගහන්න බෑ ලක්ෂයක් නැතුව. ඒවා මුදල් ටික ඔක්කොම දෙන්නේ මුද්‍රණාලවලට. ඇත්ත වශයෙන්ම මම හිතාන හිටියේ මේක සත්‍ය. මම හිතාන හිටියේ ජයතිලක චූරීන්ට මුද්‍රණයක් තියෙන මොකද විශාල ප්‍රත් ප්‍රමාණයක් රටට දායාද කරලා. ඒ මං කිව්වේ එකනේ හම්බ කරපු හැම මුදල්ම තියෙන්නේ පිට කියලා. ඒවා ලැබුණේ අපිට නෙමෙයි, අපි ළඟ නෑ මුදල්. ඒව ඔක්කොම යෙදුවේ මේ පොත්පත්වලට. අපි මෙතනින් තව ගීතයක් රසවිඳමු. ඔබතුමිය කියන්නේ අපි ඔකෝට වෙඩි ගීතත් සමග අවුරුදු ගණනාවක් ගුවන්විදුලි සංස්ථා ඉතාමත්ම රසවත් ගීත ශ්‍රවණය කරපු එකෙන්. හොඳයි රදීෂ්. ප්‍රථම ප්‍රේමය නිවිය
අද අපේ සුන්දර බිරිඳ සුමනා ජයතිලක මැතිණිය. මැතිණියනි අහලා තියෙනවා පොත්පත් එහෙම ගෙදර තියෙන උර කිසි පිළිවෙලක් නැහැ. ඒව අස්කරන්න ඔබතුමිය උත්සාහ කරොත් ඒකටත් කැමති නැහැ. මොකද්ද? මං හිතන්නේ ලේඛකයෙක් කියන්නේ එයාට ඕනේ වෙලාවට කියවන්න, ඕනේ වෙලාවට ලියන්න ඒ නිදහස තියෙන්න ඕනේ. එතකොට එයා යම් කිසි පොතක් කියවලා සමහර විට මුණින් නවත්තලා යනවා. නැත්තම් කියෙවිමේ ලකුණ දාලා යනවා. ඒක එයාට ඕනේ තැනක තියලා යනවා. ඇවිල්ලා බලනකොට එතන නැත්තම් හරියට තරහ යනවා. ඉතින් මම අර අස්පස් කරන්න ගිහිල්ලා ගෙදර පිළිවෙලයි තියාගන්නේ කියලා අස් කෙරුවාම පුදුම තරහ. ඒක තමයි එයාට යන තරහව ලොකුම තරහ. සමහර වෙලාවට නිදා ගන්න ඇඳ උඩත් පුදුම විදිහට නිදා ගන්න ඉඩ නැති තරම් සමහරට පොත් විසිරිලා. පොත්පත්. ඔව්. ඉතින් ওই විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඒව අස්පස් කරනවට නම් කැමති නෑ. ඒතර ඔබතුමියත් ඒ විදිහට අපි කියන්නේ පිළිවෙලක් නැතුව තියෙනකොට ඔබතුමියත් වැඩි අත දාන්නේ නෑ. නෑ මම ඉතින් ගෙදර අස්පස් කරන්නයි කියලා ගියොත් අර තත්ත්වේ උදා වෙනවයි කියලා දවසක් දෙකක් බැලුවා. ඔව්. ඒකට කැමති නැති විත්තිය දැනුණා. ඒක එයාට හානියක් කියලා. එදා ඉඳලා මම කරන්නේ අත ගහන්නේ නෑ. ඒ වගේම ජයතිලක ශූරීන්ට බොරුව වංචාව පෙන්වන්න බෑ කියලා ඒක මම අහපු දෙයක්. මොකද්ද ඒ தත්ටි? ඇයි එයා ඒ තරම් දැඩි ලෙස ඉන්නේ ඒවා ඒ වගේ දේවල් එක්ක? එයා කැමති නැත්තම් කැමති නැහැ කියලා කෙලින්ම කියනවා. අකමැතිනම්. ඒ වගේමයි එයා රුස්සන්නේ නැති දෙයක් කරනොත් එයාට හරියට තරහ යනවා. ඒ වෙලාවට එයා සැරවැර කෙරුවොත් ඊට පස්සේ හරියට දුක් වෙනවා. මම මොකටද මේ සැරවැර කරන්න ගියේ කියලා. අන්න ඒ වගේ බොහොම උණු වෙන හදවතක් තියෙන පුද්ගලයෙක්. ඒ වගේමයි වැරද්ද අකට උත්තරතු දෙන්නෙත් නෑ. කියන්නේ දැන් සමහර වෙලාවට ඔය සංස්කෘතික අමාත්‍යංශයේ එතන මේ ප්‍රධාන සභාපති හැටියට වැඩ කරපු කාලයක් තිබුණා. සතයක්වත් මුදල් ගත්තේ නෑ, වැටුපක් ගත්තේ නෑ, වාහනයක් පාවිච්චි කෙරුවේ නෑ එහෙන්. එතකොට ඒ වගේ තරතුරු ඔබවට රජෙන් වාහන දෙනවා නේද? දෙනවා. නමුත් එයා ගත්තේ නැහැ. එයාට කිව්වා එයා යන එන වෙලාවට එයාට වාහනේ තියෙනවා. ඒ ඇති එයා එන්නම් කියලා. බොහොම ස්වේච්ඡාවෙන් මේ වැඩ ඒ කටයුත්ත කළේ. සංස්කෘතික අමාත්‍යංශය කියන්නේ භාෂා සාහිත්‍ය අපේ සංස්කෘතිය රකින්න තියෙන තැනක්. එතනින් වවාගෙන කන්න නෙමෙයි යා යුත්තේ ඒ රකින්න. එහෙම නිසා එතුමාට පුළුවන් විදියකට එතුමා ගිහිල්ලා සේවය කළා. අර විදියට ගත්තේ නැහැ. ඒ තැන්වලදී සමහර වෙලාවලට විනිශ්චයට එවන පොත්වලදී ගැටලු මතු වෙලා තියෙනවා. හයියෝ මට මායක කියනවා නෙමෙයි සමහරු ආවහම මේ ගැන කතා කරනවා මට ඇහිලා තියෙනවා. ඒ වැඩේට මම කැමති නෑ. ඒක සුදුසු නෑ. මෙන්න මේ කරුණු නිසා සුදුසු නෑ. ලොක්කෙක් කිව්වට අරය කිව්වට මෙයා කිව්වට ඒක දෙනවට මම කැමති නෑ. බලපෑම් වලට යටත් වෙන්නේ නෑ. යටත් වෙන්නේ නෑ. ඒ නිසා මම ඒකට කැමති නෑ. මගේ අනුමැතිය නෑ ඒකට කියලා කිලින්ම කියනවා. ඉතින් ඒ වගේ කෙලින් වැඩ කරපු පුද්ගලෙ කෙලින් වැඩ කරපු ගේ දැන් ගෙදර අපි කියමු ඔබතුමිය කුස්සිය පැත්තේ ඉන්නකොට එකපාරට සද්දයක් ඇහෙනවා. මේ එතන මම දන්නවා මටයි කතා කරන්න කියන. ඔව් මටයි කතා කරන්න. දැන් ජයතිලක ශූරින්ට යම් සිදයක් අවශ්‍ය වෙලා. ඔව් මොකක් හරි ගමනකට මේ කියලා කියන අනිත් එක හයියෙන් කතා කරන්නේ නැහැ ළඟට ගිහින් මේ කියලා තමයි කතා කරන්නේ. කතා කරන්නේ. ඔව්. එතකොට මම දන්නවා මේ මටයි ආමන්ත්‍රණය කරන්න කියලා. එතකොට කෑම බීම ගැන එහෙම එතුමාගේ කොහොමද ෘචිකත්වයේ මේක මේ විදියට ඕනේ මේ විදියට ඕනේ එහෙම එකක් තියෙනවද නැත්නම් ඔබතුමීට අවශ්‍ය විදියටද? නෑ නෑ එතුමාගේ කැමැති දේවල් කියලා තියෙනවනේ. දැන් ගමේදී යාට අම්මා හදලා දෙනවලු පොණ්ඩේ හොද්ද. ගමට ගියාම. ඉතින් ඒක හැමදාම කියනවා. ඉතින් මම දන්නවා තොණ්ඩියගේ තොණ්ඩ කරවල. තොණ්ඩ කරවල හොද්ද. ඔව් ඔව්. බොහෝම ආසාවෙන් කනවා. ඉතින් මම දන්නවා එයාගේ ඒ කැමති එකක් කියලා. ඊළඟට වැලි තලප. පැණි රස කෑමකට කන්නේ වැලි තලප. ඒක කන්න බොහොම කැමතියි. මම දන්නවා මෙයා වැලි තලප තියෙන තැනකදී මම ඒ ටිකක් ගෙනිහින් එයාට දෙනවා. මොකද මම දන්නවනේ එතුමාගේ කැමැත්ත මේවයි. මොන වගේද දැතිලම කැමති ඔබතුමගේ ඇඳුම් පැළඳුම ගැන. ඇත්තටම කියනවා නම් හදිසියකටවත් ඔය මේ රිද්ද හැටි කියන්නේ ලුංගිය ඇඳලා හැම යනවට මේ එපාම කියන්නේ නැහැ. මොකද්ද ඇඳලා තියෙන්නේ? එච්චරයි අහන්නේ. ඒත් මිසක් ඒක එපා මොකද්ද අඳින්න එපා කියන්නේ නැහැ කෙලින්ම. ඉතින් මම දන්නවා මේකට කැමති නැහැ කියලා. එහෙම දවසට එහෙම එක මම අයින් කරලා උසරිය තමයි ඇඳගෙන යන්නේ. සමහර වෙලාවට මේ අම්මයි දුවයි හොයන්නට බැරි යන්නේ. බොහොම හොඳයි ඔබතුමා ඒක මතක් කළේ. මට දුස්සන්නේ නැති දෙයක් මට සමහර වෙලාවට මග නවත්තලා කියන්න හිතෙනවා. අනේ මේ සහෝදරිය ඔහොම කරන්න එපා. දුවයි අම්මයි එක විදිහට ඇඳගෙන යනවා කොට ගවුන් දෙකක්.
මේ අම්මා කවුද මේ දුව කවුද කියලා කියන්න බෑ. ඉතින් අපේ රටේ තරුණ පෙළ නා මේ නිකන් අනවශ්‍ය මේ පෙළඹවීම් වලට යෙවෙන එක අහන්න ඕනේද? රටේ අපරාධ තත්ත්ව වැඩි වෙන එක අශීලාචාරකම් වැඩි වෙන එක කියන්න ඕනේද? අඬ ගහලා වැරදි දේවල් වලට යොමු කරනවා වගේ වැඩක්. මම ඒ හින්දා මම හිතනවා තමාට සුදුසු තමාගේ වයසට ගැළපෙන විදියට පිළිවෙලට පිරිසිදුව. අනිත් එක තමන් වයසට යන්න යන්න ඉතාම පිරිසිදුව පිළිවෙලට ඇඳුම් අඳින්නත් කාන්තාව දැනගන්න ඕනේ. ඒක ඉතාම ප්‍රිය දෙයක් ස්වාමියාට. දැන් මෙතන ඉන්නේ ජයතිලක ශූරීන්ගේ අදහස් මොන වගේද තිබ්බේ රට ගැන, අපේ රට පාලනය වෙන විදිහ ගැන, අපේ රටේ දේශපාලන තත්ත්වයක් එක්ක රට කලින් කාලේ කොයි බෙදට යන්නේ? එතුමාගේ ඒ වගේ අදහස් මොනවද? මාව අමාරුට නිදාන්නේ මේකයි. ඉස්සරයා විවාහ වෙන්න කලින් එහෙමත් වාමාංශික අදහස් තදින් තිබිලා තියෙන්නේ, කමියුනිස්ට් අදහස්. නමුත් විවාහයෙන් පස්සේ ඊට වඩා වෙනස් පැතිවලට යොමු වුණා. මුල් කාලයේදී ලියන දේ වුණත් දැන් කෙටිකතා, නවකතා, විචාර ග්‍රන්ථ, ශාස්ත්‍රීය ග්‍රන්ථ ලියලා පස්සේ පස්සේදී ඊට වඩා බොහොම ශාස්ත්‍රීය අංශේ දර්ශනවාදයේ අසබඩින් බුද්ධ චරිතයෙන් බුද්ධ චරිතයට මොන ඔය වගේ මනස තුළින් නිර්මාණයට මනාපය චන්ද්‍රේස චන්දේසා වර්ණය මනාපේසා චන්දේ මේ වගේ විවිධ මේ විමර්ශනාත්මක පැතිවලින් තමයි ලියන්න පටන් ගත්තේ. අන්තිම කාලෙ වෙනකොට අවසාන යුග කාලයට එනකොට මේ ලියන්න ගත්ත නිකන් චින්තාවලී කියලා කෙටි කාව්‍යමය ස්වරූප. එයා කිව්වා ඒකදී ප්‍රස්තාවනාවක කියලා තියෙනවා කවිත් නොවන ගීතත් නොවන පදහෑලි කියලා. කවිත් නොවන ගීතත් නොවන පදහෑලි. හෑලි වගේ සැහැල්ලක් වගේ ලියලා තියෙනවා. අත්පසුර, කුදුගොත් රචනා, එතකොට නිරිබත. නිරිබත පොත තමයි එතුමා අවසානයටම ලියපු එවැනි චින්තාවලිය. නිරිබත කියන ඒකේ අවසාන කවියත් දැන් මගේ වසන්තයේ ඉවරයි. වසන්තයට අවශ්‍ය මල් පිපිලා ගස්වල අතු ඒවා පල අරගෙන තියෙනවා. ඒවා බලන් ඉන්න මට වෙලාවක් නෑ. මා වහා පිටවී යා යුතුයි කියන කවිය අන්තිමට ලියලා තියෙනවා. මං ඒ කවිය තමයි ගෙදර ගමේ ලයිබ් මේ පුස්තකාලේ ඉස්සරහා එතුමාගේ පිළිරුව ඉදිරියේ ගලේ කොටලා තියෙන්නේ කවිය. නිරිබතේ අවසාන කවිය. අන්තිමට එතුමා ඉන්දෙද්දි ලියලිය හිටිය පොත මතක සහ සිතුවිලි කියලා. ලියන්න ඉවර කරන්න බැරි වුණා. පිටු 40ක 50ක විතර ප්‍රමාණයක් ලියලා ඉවර වෙලා තිබුණා. මට මේක කාටවත් ලියලා ලියන්න ඉතුරු සම්පූර්ණ කරන්න කියලා දෙන්න බෑ. මම දන්නේ නැහැ එතනින් එහාට යාගේ සිතුවිලි මොනවද. එතුමාගේ චින්තනේ නේ වෙන කෙනෙක්ට දුන්නාම දෙන්න බෑ. ඉතින් හුඟක් කල්පනා කරලා අපි අතරින් වෙන්නුන මහාචාර්ය සුරවීර මහත්මයාට කිව්වා මේකට ප්‍රස්තාවනාවක් ලියලා දෙන්න කියලා. ඒ අනුව ඒ ප්‍රස්තාවනාව ලියලා මතක සහ සිතුවිලි කියලා මං ඒ පොත මුද්‍රණයෙන් පිට කෙරුවා. කියන්නේ මුද්‍රණාලයකට දීලා පොත ගසලා මං ඒ පිට කෙරුවා මතක සහ සිතුවිලි කියලා. ඒ තමයි එතුමා වෙනුවෙන් මං අන්තිමට ඉතුරු කරලා ගිහිල්ලා තියෙන ටික ලිව්වේ. ඔබතුමිය කතා කරන විදිහෙන් මට හොඳටම තේරෙනවා එතුමා හදවත සතුටින් එතුමා මෙලවින් සමුගත්තයි කියලා. අවසානයේ මං එක්කන් ගිහිල්ලා ඇඹේ ඉන්නකොට මම නැගිටගෙන හිටියා. නිදා ගන්න නැතුව එහාට මෙහාට පෙරලෙනකොට නැගිටගෙන හිටියා. එතකොට පාන්දර 2:30 වෙලාව මගෙන් ඇහුවා ඇයි නිින්ද යන්නේ නැද්ද කියලා. මට ඒක තරන්න බෑ. මං ඒ විදිහනොත් ලිව්වා පද්‍ය රචනයක්. මං හිතනවා ඒක පුවත් පතකට පළ වුණා. මට ලැබුණොත් ඒක ලබා දෙන්න. ඒ එතුමාට තේරුණා මගේ සුන්දර බිරිඳ මගේ ළඟට වෙලා ඉන්නවා. එතුමිය ඉන්නේ බොහොම කනගාටුවෙන් ඉන්නේ. එතුමියට දැනෙනවා මම තව ටික කලයි හෝ ටික වෙලාවයි ඉන්නේ කියලා. ඒක තමයි මැතිනේනි අපි ආපහු කතා කරමු.
අද අපේ සුන්දර පිරිඳ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ළමා හා කාන්තා අංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ සුමනා ජයතිලක. එසේත් නැත්නම් මහා ගත්කරු කේ ජයතිලක ශූරින්ගේ සුන්දර බිරිඳ. අපි ජයතිලක ශූරින් පිළිබඳව ගාදේවල් කතා කරා. ඔබතුමිය ඉතාමත්ම පැහැදිලිව ඉතාමත්ම ලස්සනට ජයතිලක ශූරින් පිළිබඳව ප්‍රජාතන්ට පැහැදිලි කරනවා. දැන් මට ඕනේ ඔබතුමියගේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ඇතුළත අවුරුදු 55කට වැඩි කාලයක් කරපු වීරක්‍රියා. මොකද්ද මේ වීරක්‍රියා? හුඟක් තියෙනවා. හැබැයි මම දන්න ප්‍රධාන වීරක්‍රියාව තමයි හඳ මාමා වැඩසටහන. ඔබ හරියටම හරි. මම අදත් එතන පය ගහලා ඉන්න එක තමයි ලොකුම වීරක්‍රියා. මොකද ආණ්ඩු කියන ඒවා, රජයන් කියන ඒවා ආවයි ගියයි ආවයි ගියයි. ඒ කොච්චර ආවත් ගියත් මම තාම එතන නොසැලී ඉන්නවා. මට මොකද අවංකව තමුන්ගේ රාජකාරිය හරියට කෙලින් කරනවා නම් කිසිම විදිහකට බයක් වෙන්න දෙයක් නැහැ, සැලෙන්න ඕනේ නැහැ. මම හිතන්නේ එතන තමයි තියෙන්නේ කියන්න ඕනේ කරන ප්‍රධානම කාරණේ ඒකයි. අවංකව තමුන්ගේ රාජකාරිය හරියට නිවැරදිව කරනවා නම් කිසිම කෙනෙකුට බය වෙන්නත් එපා, නැමෙන්නත් එපා, යට වෙන්නත් එපා. ඔබතුමියගේ වැඩසටහනට ඇවිල්ලා ඒ වැඩසටහන සම්බන්ධ වෙලා දැනුම ලබාගත් දරුවෝ අද මුළු ලෝකෙටම සේවය කරන මහාචාර්යවරු, දොස්තරවරු, ඉංජිනේරු, වෙනත් විශාල මහා පරිමාණයේ ව්‍යාපාරික විශාල පිරිසක් ඉන්නවා මේ හඳමා වැඩසටහන. ඇත්ත වශයෙන්ම මම ලබන අහිංසක සතුට ඒක තමයි. ඒ දරුවෝ වෙනුවෙන් අදත් මම මගේ රටේ දරුවෝ වෙනුවෙන් මට කරන්න පුළුවන් අහිංසකම සේවය තමයි ඒ දරුවන්ගේ නිර්මාණ කුසලතාවය දියුණු කරන්න, ළමින්ගේ අතර තරඟයක් පවත්වලා ඒ ළමින්ගේ හොඳම දක්ෂම ළමින්ව 10 දෙනා 10 දෙනා තෝරලා ඒ දෙවරෙම ඒ 10 10ම මුද්‍රණයෙන් පිටකලා පොත් හැටියට දරුවන්ට. ඒ විතරක් නෙමෙයි, ඒ දරුවෝ 4 දෙනෙකුට පැරිසියෙන් දෙන්නෙකුටත්, ජර්මනියෙන් එක්කෙනෙකුටත්, කැන්බරාවලින් එක්කෙනෙකුටත් මාසයකට රුපියල් 2000 ගානේ දැන් අවුරුදු 2ක ඉඳලා මාස්පතා අවුරුදු 5ක් යනතුරු ඒ දරුවන්ට ශිෂ්‍යත්ව පිරිනමලා තියෙනවා. ඉගෙනීමට ඒ ළමින්ට ඉගෙන ගන්නකම් පාසල් අවුරුදු 5ක් යනතුරු. ඒ ශිෂ්‍යත්ව මම ලබා දුන්නේ අපේ රටේ දරුවන්ගේ මේ කුසලතා, නිර්මාණ කුසලතාවය දියුණු කරන්න. මට පුළුවන් අහිංසක දක්ෂතාවය උපරිමයෙන් මම ඒ විදිහට ඊට කරන්න. ඉතිනේනේ මට හරි සතුටුයි. මොකද ඔබතුමියත් සමග වැඩසටහනක සාකච්ඡා කිරීමට ලැබීම. මගේ පොඩිත් එක්ක. ඔව්. ඔබතුමියට අපින් තියෙනවා මේ වැඩසටහනට පැමිණිය පිළිබඳ පොඩි මතක සටහනක් දෙන්න. රදීෂ්, මේ සටහන දුන්නත් නොදුන්නත් මේක හොඳ මතක සටහනක්. මතක සටහනක් වැඩසටහන සම්බන්ධ වීම. ඔව්, බොහොමත්ම ස්තුතියි. අපි සියලු දෙනාටම, මේ කාර්ය මණ්ඩලයටත්, මේ ආයතනයටත්, ඔබටත් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. මේ අවස්ථාව ලබා දීම ගැන මෙන්න මෙතනියනි. මේ ඉක්මනට බොහොම වටින දෙයක් නේ. හරියටම වටිනවා. බොහොමත්ම ස්තුතියි. මෙන්න ජයතිලක මහත්මයා. එයත් ඉන්නවා නිහලින්ම. ජීවිතේම ආදරෙන් පිරුවේ ඇය. ඒ ඔබ. හරි. සුන්දර බිරිඳ. බොහොමත්ම ස්තුතියි. වටින දෙයක් ලැබුණ ඔබත් බලන්න. ආරාධනා ප්‍රේමයේ විල්
ආරාධනා ප්‍රේමයේ